හයාලුනේ අපි දැන් හද හදන්නේ පොලොස් හැඹුලේ මේ බලන්න පොලොස් තියෙනවා රම්ප කුරුඳු පොතු මිරිස් සුදු ලුණු වතුර ලුණු පොල් අපි දැන් මේක ඉස්සෙල්ලාම තෙපාදු කරගෙන බලමු දැන් ඉස්සෙල්ලාම මෙහෙම තාච්චි ඩිප තියලා ඒකට තෙල් ටිකක් දානවා අපි දැන් ඒකට ඉස්සෙල්ලාම දානවා කල පිටික දානවා හදන්න පොලොස් එකට තෙම් පාදියට හදාගන්න. සුදුළු වුණු දානවා. අපි මේ ටික කලවම් කරනවා. දැන් මේ ටික පදරේ දෙන නේදට මේක අපි යන් දාන්න යන්නේ මිරිස් කුඩු. අපේ තෙම්පා පිරුම් ටිකේම රන්වන් පාට බැදෙනකොට අපි මේකට දාගන්නවා මිරිස් කුඩු. දැන් අපි මෙතන මිරිස් කුඩු දාගන්න. තමයි අපි හදාගත්ත අපේ පොලොස් මේව තෙම්පරාදේක දැන් හදාගත් මිශ්‍රණය පොලොස් එකට එකතු කරනවා එකතු කර ගන්නවා මේ ඔය අත කාලා දැන් තුන පහමකට එකතු කර ගන්නවා ලුණු කුඩු දැන් මේක ලුණු දමන අපිට මේ මේ රම්පා හැමදේම එක දාලා කලවම් කරනවා හල පිංච රම්ප කුණු පොතු සුදු ලුණු ඔක්කොම අපි දානවා තමා ගමේ රසට පොලොස් ඇඹුල් මේට කහ කුඩු එකතු කරනවා දැන් පොලොස් එක හොඳට තුන පාටික හොඳට පොලොස් කෑලිවලට අල්ලන්න හොඳට මේක කලවම් කරගන්න බලන්න කොහොමද කලවම් කරගන්නේ කියලා
අපි දැන් මේකට පොල් කිරි දාමු. පොලොස් ඇඹුලත් කිරි දාලා තුන පහ දාලා දැන් හොඳට කලවම් කරලා දැන් මේක අපි ලිපේ තියන්න තමයි හදන්නේ. අපි දැන් අපේ පොලොස් ඇඹුල ලිප තියාගත්තා. අපි දැන් බලමු මේක ඉදුණට පස්සේ ගොඩක් වෙලා යනවා. ඉතින් පොලොස් ඇඹුලක් හදන්න ගියාම වෙලාවත් යනවා. මේ පොලොස් ගෙඩි දෙකක් මම මයිකායේ ඉදුණට පස්සේ නම් ඔයගොල්ලන්ට ඉතුරුටි දෙපෙන්නන්න. මේ බලන්න යාළුනේ අපේ පොලොස් ඇඹුල බලන්න. මම මේක ගෑස් එකෙන් අයින් කරනවා. ලිපේ තමයි මේ ගින්දර ලිපේ තමයි උයන්නේ. අඬ කොහොමද කියලා තෙල් පාටට. හොඳට දැන් මේක ඉදිලා තියෙන්නේ. හරිද? ඔව් එහෙනම් යාළුනේ මගේ පොලොස් ඇඹුලත් අද හරි. විජයන්ති මික්ස් වීඩියෝ channel බලන උදව් කරන හැමෝටම ගොඩක් ස්තුතියි. අපකටම බුදුසමයි.